සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තිපුතේ දුවේ. මේ මිනිස්යාගේ ජීවිතය තුළ සතුන්ගේ ජීවිතවලට වඩා ලොකු භයංකාර තත්ත්වයක් උදා වෙනවා. කවදටද මේ භයංකාර තත්ත්වේ මිනිස්යාට උදා වෙන්නේ? මිනිස්යාට මේ මොහොතේදී සැකය කියන දෙයක් මනස ඇතුළට යනවා. මේ සැකය කියන දේ මිනිස්යාගේ ජීවිතයට ගියාම මේ සැකය නිසා ගොඩක් වැරදි කරනවා. අපි අරගෙන බැලුවොත් පළවෙනි පාපය ආදම් සහ ඒවව සැක කරන්න තිබ්බා සාතන්. මොනවටද? දෙවියන් වහන්සේ ඔබට හැම දෙයක්ම දැනගන්නවට කැමති නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේගේ තත්ත්වයට ඔබ එයි කියන ප්‍රශ්නයක් ඔවුන්ගේ ජීවිතවල දැම්මා. සැකයක් දැම්මා. දෙවියන් වහන්සේ ගැන සැකයක් දැම්මා. දෙවියන් වහන්සේ ගැන සැක කරපුවාම එතන තමයි පව් කරන්න සලස්ස ගත්තේ. එනිසා ඔබේ මගේ ජීවිතයේ කවුරු හරි සැකයක් කියන දේ ඔබේ මනසගේ මනසේ යටි මනසේ තැම්පත් කරන්න උත්සාහ කරොත් එතනදී ඇතිවෙනවා අපිට බයක්. බයක් ඇති වෙලා අපි කියනවා, එහෙනම් මේ බයෙන් නිදහස් වෙන්න, මේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න, මේ කරදරෙන් නිදහස් වෙන්න මට කියන්නකෝ මම මොනවද කරන්න කියලා. එදාට තමයි ඔබව මාව වැරද්දට පොළඹව ගන්නෙ. එනිසා මේ සැකය ඇති වෙන හැම මොහොතකදීම ඒක හරිම භයංකාර තත්වයක්. මොනවා නිසාද? සැකයකුත් එක්ක බයක් ඇති වෙනවා, බයකුත් එක්ක අවිනිශ්චිතතාවයක් ඇති වෙනවා, අවිනිශ්චිතතාවයකුත් එක්ක ජීවිතේ කඩාගෙන වැටීමක් ඇති වෙනවා. එනිසා දැන් මනුස්ස මට්ටම තුළ ඒක හරිම භයංකාර තත්වයක්. ඔබේ පුතාට, ඔබේ දුවට, ඔබේ භාර්යාවට, ඔබේ ස්වයං පුරුෂයාට මේ සැකය නැමේ ජීවිතේ දෙන්නට ඕනේ. ඔවුන් ගාව ජනිත කරවන්නට ඕනේ විශ්වාසය. බය වෙන්න එපා. ඔබට මම ඉන්නවා. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ අපිට ඉන්නවා. බය වෙන්න එපා. අපිට සමාජය ගොඩක් සුවදයි. ඒගොල්ලෝ අපිට උදව් කරනවා. දැන් මේක නැති නිසා හැම වෙලාවෙම සමාජය ගැන බයයි, වැස්ස ගැන බයයි, අවුව ගැන බයයි, හැම වෙලාවෙම සැකයි. මොනවද? වැස්සේ දෙමුණොත් බන්දේ උණ හැදෙනවා, වැස්සේ දෙමුණොත් මට සාසනීප වෙනවා, මේ මොහොතේදී අවුවට ගියොත් මේ මොහොතේදී ඔළුව කැක්කුම එනවා. දැන් බලන්න ගියාම මේ ඔක්කොම මනසේ දාගෙන අපි දැන් වැස්සේ තෙමුණ ගාම ඊළඟ දවසේ උණ, අවුවට තෙමුණ ගාම මේ මොහොතේදී ඔළුව කැක්කුම. ඇයියේ මේ සැකය කියන දේ ඔබේ මගේ ජීවිතය ඔබ සැක කරන දේ ඇත්තක්ම කරලා දෙනවා. ඔබේ මහත්යා ගැන ඔබ සැක කරන්න කරන්න මොකද වෙන්නේ? භාර්යාව ගැන සැක කරන්න කරන්න මොකද වෙන්නේ? ඔබට කිට්ටු වෙන්නේ නැහැ. ඔබ ළඟට ඇතුල් වෙන්නේ නැහැ. ඔබේ ජීවිතයට බද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිත දන්නේම නැතුව ඔබේ ජීවිතෙන් ඈතින් ඈතට යන්න පටන් ගන්නවා. ඔබේ දරුවාගේ අනාගතය ගැන ඔබට සැකයි නම් ඒ දරුවාට ඒ අනාගතයට යන්න බැරුව යනවා. මොකද ඔබේ සැකයේ තමයි අන්තිමට ඇත්තක් වෙන්නේ. එනිසා දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ ඔබ අදහන විදියටම ඔබට සිදු වේවා. එනම් වැරදි ඇදහිල්ලක ඉන්නවා ගොඩක් වෙලාවල. එනිසා තමයි යෙසාය පොතේ 43 ස්වාමීන් වහන්සේ කියනවා, බිය නොවන්න. ඔබ ජල මැදින් ගියත්, ගිනි මැදින් ගියත් මම ඔබ විනාශ වෙන්න දෙන්නේ නැහැ. එනිසා ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කිව්වා, එදා දවසේදී උන්වහන්සේ වතුර ඇවිදගෙන එනකොට පේදුරු සහ අනිකුත් ගෝලියෝ හිතනවා අවතාරයක් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා, නැහැ, සැක කරන්න එපා, ඒ මමය. එස මේ සැකය තියෙන තැන බලයක් නැහැ. සැකය තියෙන තැන විශ්වාසයක් නැහැ. සැකය තියෙන තැන ජීවයක් නැහැ. සැකය තියෙන තැන තියෙන්නේ කඳුලක්, අසරණ වීමක් සහ පරාජයක්. එනිසා ඔබේ ගේ ඇතුළට සැකය ගේන්න ඉඩ තියන්න එපා. ඔබේ මහත්යාගේ භාර්යාවගේ ජීවිතයට සැකය දෙන ඕනෑම කෙනෙක්ව කරුණා කරලා හිමින් සීරුවේ අයින් කරලා දාන්න. මොකද සැකය කියන දේ ගෙනල්ලා දාලා ඔබව බෙලහීන දුර්වල තත්ත්වයට පත් කරගෙන ඔවුන්ට ඕන දේවල් හැම එකක්ම ඔබේ ජීවිතය තුළින් කරගන්න පටන් ගන්නවා. මේක තමයි තියෙන භයංකාරකම. ඉතින් ඒ නිසා රත්නනම් මේ තාත්තිපුතේ දුවේ ස්වාමින් වහන්සේ ඔබව මැව්වේ විශ්වාස කරන්න,
ස්වාමින් වහන්සේ ඔබව මැව්වේ අදහන්න, ස්වාමින් වහන්සේ ඔබව මැව්වේ ජීවමාන වස්සුවක් වශයෙන්. එනිසා ජීවිතයේ සැකය සාතන්ගේ, එනිසා ඒක ඔබේ ගෙදරින් අයින් කරන්න, ඔබේ ජීවිතවලින් අයින් කරන්න. එදාට ඔබට පුළුවන් වේවි ඔබ ගැන විශ්වාස කරන්න, ඔබේ ගෙදර ඉන්න අය ගැන විශ්වාස කරන්න, ඔබේ සේවකයෝ ගැන විශ්වාස කරන්න, ඔබේ ස්වාමිවරුන් ගැන විශ්වාස කරන්න, පරිසරය ගැන විශ්වාස කරන්න, සුභදහම ගැන විශ්වාස කරන්න ඔබට පුළුවන්කමක් ඇති වේවි යන මම ප්‍රාර්ථනා කරනවා. විශ්වාසී ගමනක් යන්න දේව ශක්තිය, දේව බලය ඔබට ලැබේවයි කියලා චිස් පිහිටයි.